ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ ගුවන්තොටුපළ සිට කොළඹ දක්වා පැමිණීමේදී රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේදී අදාළ රථපෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලිසිය පියවරගෙන තිබුණා. ලොක්කොන්ට යන්න ඕන හින්දා පාරවල් හාල් දින හොන් ගහන්න ඔක්කොම අල්ල. අකමැත්ත පෙන්වන්න හොන් ගහන්න. අකමැත්ත පෙන්වන්න හොන් ගහන්න. එයට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු අනෙක් රථවාහන රියදුරන් පොලිසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබුණා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 වැනි පුද්ගලයෙකු වන අතර ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. චීන ආරක්ෂක ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී රටක් හැටියට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා. ඒ වගේම ඔහු කටුනායක ගුවන්තොටුපළට පැමිණියේ 27 වෙනිදා රාත්‍රී ඔහුට විශේෂ රථපෙළ හැරක් සූදානම් කර තිබුණා කොළඹට පැමිණීම සඳහා. එම රථපෙළ පාලිය කොළඹට පැමිණෙන අතරතුර බොරැල්ල මාසන්දියේදී එක්තරා පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරීමක් නිරීක්ෂණය වුණා. එම ස්ථානයේ සිටි අනිකුත් රියදුරන්ට නලා නාද කරන ලෙස දැනුම් දී තිබුණා. ඒ වගේම මෙහිදී රථවාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් ප්‍රධානීන්ගේ රාජකාරීට බාධා කිරීමක් සිදු කරනු ලැබුවා. මේ පුද්ගලයා විසින් නීති විරෝධී රැස්වීමක සමාජිකින් වීමට අනිත් පිරිස් පොළඹවමින් අනුබල දීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් විමර්ශනයක් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ සිටි පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. පොලිස් ප්‍රධානීන්ගේ රාජකාරියට බාධා කිරීම, නීති විරෝධී රැස්වීමක් සංවිධානය කිරීම, ඒ සඳහා අනුබල දීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නියමිතව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.